සියයට සියක්ම නැවුම් එලකිරිවලින් නිපදවන පැල්වත් අයිස්ක්‍රීම් සිත් පුබුදන රස රිද්මය. පැන්ඩා බේබි පවුලෙන් ඔබේ සිඟිත්තාට පැන්ඩා බේබි සබන් පෙළ. රත්මල් කුණේ පිරුණු රත්මල් සබන්, දෙලුම් කුණේ කැටිවුණු දෙලුම් සබන්, ඔලිව් හා ආමන්ඩ් තෙල් මුසු කළ සුමුදු සබන්. සමට සුමුදු බවට ඇමරිකාවේදී සායනිකව තහවුරු කළ එකම බේබි සබන් පැන්ඩා බේබි. ස්වාභාවිකයි, ආරක්ෂිතයි. එන්න යහළුවෝ DSI shopping යමුකෝ, fashion කරමුකෝ, සතුටින් හැදෙමුකෝ. එන්න යෙහෙලියෝ ඇඳුමට match කරමුකෝ. මෙන්න ගන්නකෝ DSI shoes ගන්නකෝ. එන්නකෝ බලමුකෝ, නටමුකෝ. අලුත්ම විලාසිතා සමගින් අලුත් විදියට හැදෙන්න ළඟම තියෙන DSI InStyle ප්‍රදර්ශනාගාරයට ඔබත් එන්නකෝ. DSI InStyle එන්නකෝ, සතුටු වෙන්නකෝ. අයියෝ මේ මොනවද? ගේන්නක අපේ රටේද? මම සූර්යසිංහේ. මව්බිමට ආදරය කරන අභිමානවත් සූර්යසිංහෙක් වන්න. ගන්න අපේ දේ. ඔබ නැවතත් නින්නත් සජීවී සංවාදය සමගයි මේක් වන්නේ. වැඩසටහන අලුත් මුහුණුවරකින් අපි ඉදිරියට ගෙන යනවා. අපේ තොරතුරු අපට ලැබෙනවා විවිධාකාරයෙන්. ඔබට මේ තැන් සිට අපි අවස්ථාව ලබා දෙනවා ජාතික තලයේ මේ සංවාදයට සහභාගි වන්නට. රට වටේ බොහෝ දෙනෙක් අපි නරඹනවා කියලා අපි දන්නවා. වැඩසටහනට බොහොම ආදරයෙන් සලකනවා කියනත් අපි දන්නවා. සර්, ඔබට අවස්ථාව දෙනවා 0662283609609. 0662283609609 තිරේ දිස්වන අංක ඔස්සේ හෙන්න මැදිරියට සංවාදයට සහභාගී වෙන්න. ඔබ එනතෙක් අපි සංවාදය දිගටම කරගෙන යනවා. අපි කැමතියි දැන් මේ රට ගොඩනැගීම කියන කාරණේදී දැන් ඔබතුමන් චෝදනා කර ආදිශිල මහත්මයා, දැන් මේ රටේ දේශපාලන කණ්ඩායම් විසින් මේ රට හදන්න අදහසක් උනන්දුවක් තිබෙන්නේ නැහැ කියලා. හැබැයි අපි ගත්තොත් එහෙම දැන් මේ රට අපි සාමාන්‍ය දේශපාලන තව දේශපාලන කියවීමකින් රට දිහා බැලුවොත් මේ රට එදා ඉඳන් හැදීමට අවශ්‍ය තත්ත්වයන් ජාත්‍යන්තරව දුන්නේ නැහැ අපිට. ඒ නිසා මේ රටට රට ජාත්‍යන්තරකරණය වීම ඇතුළේ අපට අපේ නිෂ්පාදනවලට අපේ ආර්ථිකයට හිසොසවන්න දුන්නේ මේ මේ තිබුණු ජාත්‍යන්තර ගිවිසුම් සහ අනිකුත් කාරණා එක්ක. ඒ සම්බන්ධව ඔබේ අදහස මේවා දිනන්න හැකියාව තිබ්බද? ඒක මිත්‍යාවක්ද? නෑ, මම කියන්නේ එහෙම නෑ, තිබුණේ නෑ කියලා. නමුත් මීට වැඩිය අපිට තිබුණා යුද්ධයක් දිනන්න ඕන වෙලාවේ. අපි යුද්ධයක් දිනනවා දැක්කා. ඒ වෙලාවේ මං හිතන්නේ අපි කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවේ රජය එදා තිබුණු රජය ගන්න ඕන තීරණයක් ගත්තා. ඒක කියන්නේ ආර්ථික කාරණාවල්දී අපි හින්දු ගත්තේ නැහැ කියලා. ප්‍රංශේ, ඉංගලන්තේ විදේශ ඇමතිවරු දෙන්නම ඇවිල්ලා රට ඇතුලේ ඉන්නකොට ඇවිල්ලා මේක ඇතරලා දාපන් කියලාම පාලක කොමාරි දෙනෙක් ගැලවිලා යාගේ වැඩ ටික කරගෙන යුද්ධ ඉවර කෙරුවා. ඔබතුමා කියන්නේ මේ රටේ තීරණාත්මක තැන්වලදී ආර්ථික කාරණාවලදී එවැනි තීරණ ගත්තේ නැහැ මේ රට තුල? නෑ, ගත්තා නම් මං කියන්නේ අපි යුද්ධ ඉවරනකොට ඒ වෙලාවේ මේ මාධ්‍යන ඔක්කොම ගිහිල්ලා ඒක ආවරණය කෙරුවා. ඒ සමාජයේ මිනිස්සු අපිව ඒ පැත්තට අරගෙන මේ වැඩේ උදව් කරන්න ඕනේ කියලා මිනිස්සු දැක්කා. මාධ්‍ය ලොකු මෙහෙවරක් ඒ වෙලාවේ කෙරුවා. ඒ වගේ වෙලාවක දැන් අපිට එනවා ලෝක බලවත්ව ඇවිල්ලා කියනවා නෑ එපා, ප්‍රභාකරන් මරන්න එපා, එන්න මෙහෙම කරන්න එපා, අපිට බාර දෙන්න, අපි ගෙනියන්න. ලෝකුත් කතාවල් කිව්වනේ වෙලාවේ. අපේ පාලකෝ ඒ වෙලාව කොහොම හරි කරල්ලා ඉවරලා ගිහිල්ලා වැඩේ ඉවර කරනකම්ම ඒ වැඩේ ඉවර කරුවනේ. ඒක ඉවර කරන්නේ නැත්නම් අදත් ඒක තමයි ප්‍රශ්නයක්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒ වෙලාවල් වලට අන්නේ ගන්න ඕන තීන්දු ටික. ඒක අරයතරහවේ මෙයාතරහවේ අරයාලුවේ මෙයාලුවේ කිකේ බල බල කරන්න බෑ. දැන් මේ ජාති රට ආදරේ නම් ඒ තීන්දුව ඒ වෙලාවට ගන්න මොනේ. දැන් සමාවෙන්න. දැන් මේ රට ආර්ථිකව සවිබල ගැනීම සඳහා විවිධ ආර්ථික න්‍යායන් අපි දන්නවා පැහැදිලිවම අපේ අයවැය. අයවැය කියන්නේ රට ආර්ථිකයේ ප්‍රධානම දළ පිටපත. දැන් මේ 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 සම්බන්ධව සලකා බලමින් අපිට කියන්න, දැන් මේ රටේ
ඒ ආකාරයෙන් යහපත් දිශාවකට රට හැරවීමට ගණ්ඩ තිබ්බ ආර්ථිකව ගණ්ඩ තිබ්බ ක්‍රියාමාර්ග මොනවද මග හැරලා තියෙන්නේ? මග හැරලා කියන්නේ තමයි කියන්නේ අපිට දැන් කියනවා රටේ පාලකයා ඇවිල්ලා කියනවා අපිට පරාක්‍රම රජුන් කාලේටත් වැඩිය වියසන තියෙනවා කියලා. පෞගි කාලේ තිබුණා. මේ දැන් වෙනකොට බී කියන එකත් බොහොම අඩු කරලා කියන්නේ ඩොලර් මිලියන 8කට වෙනකන් අර බාස්මති විතරයි ගේන්නේ අන්තේ ගේන්නේ නැති කියන. එහෙනම් ඇයිද කියන්නේ අපි තාමත් ඩොලර් මිලියන 500ක පං කන්නේ? ඔසවා මේ පං පිටි ගේනවට විරුද්ධයි මේ රට. පං බුදුහාමුදුරුවෝ කියලා දෙනවනේ තමුන්ගේ දේශය වැවෙන්නේ නැති ධාන්‍යයක් පත්‍යම් වෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරු බණ්ඩ කියලා දෙනවා දේශය වැවෙන්නේ නැති තමුන්ගේ දේශය වැවෙන්නේ නැති ධාන්‍යයක් තමුන්ට පත්‍යම් වෙන්නේ නැහැ කියලා. තිරිඟු ඇට ගෙනහැල්ලා මෙහෙ තිව්වත් පැලවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක කනකොට අපේ ළමයින්ට දියවැඩියාව හැදෙනවා. 115ක් ළමයින්ට දියවැඩියාව තියෙනවා මේ රටේ. අපි ඔක් කියන්නේ පොහොසත් දනවත මිනිස්සු කිලඩක් කියලානේ ඉස්සර කියන්නේ සීනි අමාරුව කියලා. ඉතින් මේ අපි පාන් කන පාන් ප්‍රමාණය ඒක මිනිස්සු පුරුදු කරගෙන එතෙන්ට මිනිස්සු අබ්බැහි වෙලා. ඉතින් මේ 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 අබ්බැහි වීම හොඳ දෙයක් නෙමෙයි. මිනිස්සු මත් කුඩු වලට අබ්බැහි වෙනවා, තව දේවල් වලට අබ්බැහි වෙනවා, පාම් පිටි වලටත් අබ්බැහි වීම එහෙම අබ්බැහියක් තමයි. ඉතින් දැන් මේක මිනිසුන්ට බලහත්කාරයෙන් කිසිවෙක් ආයුධයක් පෙන්ලා කරේ නැහැ. මම කියන්නේ බලහත්කාරයෙන් කියලා. සාමාන්‍යයෙන් දෙමව්පියන් හැටියට අපි වැඩිහිටියන් හැටියට මේ ළමයි ඉන්න දෙමව්පියන් අපි දැනගන්න මේක වැරදි කියලා. මේ වැරදි දේ දොස්තර මහතුල බැලුවා නිකන් ආන්නකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියලා 112 15ක් අතර ළමයින්ට දියවැඩියාව තියෙනවා. දැන් ඔබතුමා කියන්නේ දැන් රටක සංවර්ධනයේදී ආනයන අපනයන ආර්ථිකයක් හැදෙනවා ඉබේ. එතනදී දැන් ආනයනය කිරීම භාණ්ඩ සහසේ ආනයනය කිරීම හොඳ උදාහරණයක් කියන්නම්. ඔයාලට නිකන් රටක් හැටියට කිව්වොත් ඔයාලට පුළුවන් නම් කැන්ඩෝස් ලංකාවේ හදන චොක්ලට් එකක් ඔස්ට්‍රේලියාවට ගෙනියන්න මොන විදියටත් වඩ බෑ. ගෙනියන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ ළමයේ එහෙ ඉගෙන ගත්තත් එහෙට ගෙනියන්න නීතියෙන් තහනම්. අපිට ඒගොල්ලන්ගේ රටට කිරිවලින් නිෂ්පාදන කිසි දෙයක් ගෙනියන්න තහනම්. ඇයි අපිට ওই නීතිය අපේ රටට ඇප්ලයි කරන්න පුළුවන්නේ? අපි අපිට කිරි කියනවා කියන කරට මම මේ කිරිවලට ගැන කියනකො අපිට මෙහෙ තියෙනකොට මෙහෙ හදාගන්න පුළුවන්කොට ඒ රටවල් කරන්නේ නැත්නම් ඔය කියන විරුතාර්ථික ඒගොල්ලන්ට තියෙන්නේ පහේ. ප්‍රසමා වෙන්න අපි ඒ ප්‍රශ්නේ ජනතාවගෙන් අහමු කොහොමද එහෙම වෙන්නේ කියලා. අපි යනවා පළමු දුරකථන ඇමතුමට මහනුවරට යන්නේ නලින්ද මහත්මයා ඔබයි අප සමග සම්බන්ධ වෙනවා. අයබන් ඔබට. අයබන්. ඔව්. ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරන්න තම කෙටියෙන් ප්‍රශ්නේ හෝ. හොඳයි. ඔව් ඔබතුමා සම්බන්ධ වෙන්න කතා කරන්න. හොඳයි. අයිබන් කතා කරන්න ඔබතුමා සම්බන්ධලයි. අයිබන්. අයිබන්. මේ වැඩසටහන මම ප්‍රථමයෙන්ම පන්නේ ශ්‍රී ලංකාවේ සුතිවත් වෙනවා. හහ්. සුදේ. මේක මම කියන්න ගත්තේ මේ වගේ විද්වත් දැනුම තියෙන මේ අපේ ඔය මහත්මයාලා වගේ කට්ටියෙන් එයිම කියලා මේ රටේ නැති වෙන්න යන් ඉස්සලා ඒගොල්ලන්ගේ දැනුමෙන් අපි ගොඩාක් ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද අපි අලුත් තරුණයෝ හැටියට මේවා මේ තරම් මේ අත්දැකීම් ලබා ගන්න අපිට අමාරුයි. මේ මහත්මියගේ අත්දැකීම් ගන්න ඕනේ මේ රටේ ඉන්න දේශපාලකයෝ. ඉන්නකම කියන්න කැමති මේ අපි කිලිගොවියෝ ඉන්නවා. එක දින හරක් 10 දෙනෙක් ඉඳලා ඉන්නවා. ඒගොල්ලන්ට බැඳ ගන්න නැතුව මේ ඒ සත්තු මැරෙනවා. ඉතින් මේ අපේ මේ මහනුවරේ ප්‍රදේශයේ විශාල කැලෑ තියෙනවා. කිසිම කෙනෙක් දෙන්නේ නැහැ මේ දේවල් තියෙන ඉඳලා කියලා දේවල් නැහැ. ඔක්කොම කැලේ වෙලා. නමුත් ඉතින් කියන්න කෙනෙක් නෑ දේශපාලක්. ඒක නිසා අපිට මේ මම අපි තොල්ලේ මෙතන කිලිභාගයක් අරගෙන ඉතින් මේ කාටද මේවා කියන්නේ මේ හොයලා බලන්න කිසිම කෙනෙක් නෑ. අර මෙතුමා කිව්වා වගේ මේ මුළු පළාතම කැලෑ වෙලා තියෙනවා. ඉතින් මේ ඔබතුමාලා වගේ දක්ෂ මේ ආර්ථිකය ගැන දන්න මේ රට ගැන හිතන මිනිස්සු මේ ප්‍රයෝජන ගන්න කියලා තමයි මම තරණය කැටිලා. බොහොමස්තුතියි ඔබතුමාට. අපි 06-62-83-608-609 ඔබට දුරකථන අංක දෙකම විවෘත කරලා තියෙනවා. ඔබගේ අදහස ඔබගේ ගැටලු ඉතාම කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න. දුරකථන ඇමතුම් සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙනවා. අපි යනවා දැදිගම ජයරත්න මහත්මයා ඔබ සම්බන්ධ වෙනවා. අයබෝන් ඔබට. ස්තුතියි. අද කාලෝචිත බොහොම අවස්ථාවක් හොඳ මාතෘකාවක්. ඇත්ත වශයෙන්ම ලංකාවේ තියෙන තේ රබර් පොල් තමයි ඉස්සරලා තිබුණේ.
ඒකාල සීමාවෙන් දැන් ඔක්කොම ආයමය වෙලා දැන් අපේ ආදායම ඇවිල්ලා තියෙන ගොන් සේවිකාවන් පිටරට යවනවා. ඔව්. යාන වාහන මෙහාට ගෙන්න ඕනවා. විදේශිකයන් මෙහාට ගෙන්නවා තමයි අපේ ආර්ථික හදන්න. අපේ සම්පූර්ණම කුස සේවා මධ්‍යස්ථාන වල වටේටම දීන වල දීවිච්චි උඹුරු ආයවල. ඒ නිලධාරී නිකන් ඉන්නේ විද්‍යා තාක්ෂණයේ අමාත්‍යාංශයක් තියෙනවා. සමාන වෙලාවට මේ වැලගෙඩියක් වරකටෙඩියක් කොත්ගෙඩියක් කඩන ක්‍රමයක් නැහැ. ඒකේ ඉඳලා කවදා හරි වෙන්නේ විද්‍යාවක් ආපු දවසක දවස් තුනෙන් අපට වෙන්නේ මැකලව ඇටෙන්න. මොකද විදේශීන් මූදෙන් මොනවා හරි එනකන් තමයි අපි උඩ බලගෙන ඉන්නේ. කරුණා කරලා දැන් මේ කාල සංවාහය තමයි කියන්නේ එදා තත්තාපුරු වාදයක් තිබුණානේ අර මහදන මුට්ටා පාලන ක්‍රමයේ මේ කවුද ආදී අධිනාගේ කැඳහැරිය කියලා ආනේ වාගේ කාල සීමාවක් වෙන්නේ. ඒකේ ඉඳලා දැන් නඩු අහන්නේ මේ මේ නීති කරුකු නෙමෙයි මම මේ කියන්නේ කමිටු දාන්නේ නඩු අහන්නේ ත්‍ත්වවාදී උත්තර දෙන්නේ ත්‍ත්වවාදී අපේ රට කන්නේ ත්‍ත්වවාදී කියනවා වගේ තමයි අපේ රට ස්වයං පෝෂිත කරන්න මේ ගොවිතැන ඉදිරියට කළ යුතුයි. මේ ගැන වාම නීති සම්පාදනය කරලා මේ අය ඉවේදාන්න ඉල්ලන්න ඕන කුඹුරට නොකොන්න මිනිස්සු. මේ නිලධාරි ටිකක් ඉල්ලන්න ඕන. ඒ කියන්නේ ගමේ කුස් සේවා නිලධාරි පටන් ඔක්කොම අවංකවම කියනවා නම් මම එනම් තෙරුවන් සරණයි අපි විදිහට කතා කරමු. මේ ගැන තෙරුවන් සරණයි අපේ දැන් සියලු සත්තුන්ට අබේ දානය දෙන්න ඕන මාසයක්. ඉතින් කොහොම හරි අපි මේ කාලේ අපි සංවේදී වෙමු. 0662236689 අපි නැවත ඇමතුමක්ට යන්න සූදානම්නේ. තලව කැලේට යනවා දයාරාවනගොඩ මහත්මයා ඔබ ඉන්නේ. අපි කැටියෙන් අදහස ලබා ගමු. අයබන් දුරකථන සම්බන්ධතාවල පොඩි ගැටලුවක් තියෙනවා වගේ දරාණුගේ මහත්මයා. ඉතින් මම දැක්කේ නැත්නම් සම්බලන් ලම්පාවේ අවුතුගිය ඊජාමන්තරුව ඉයා දැන් අපිට කියන්නේ අද වෙනකොට කියන බැලුවොත් කියන්නේ වඩු අපිට කොයි තරම් වෙනවද කියන එක. ඒ වගේම සමහර මම කියුවා මේ රටේ ස්කෝලියස් ළමයන් තියපව තියෙනවා ජංගම දුරකථන. අති නවීන ජංගම දුරකථන. මම කියන්නේ අපේ ලංකාව විශ්වාසනය කරන්න පුළුවන් එක අපි නිෂ්පාදනය කරන්න. දැන් අපි ඒක පිටරටින් ගේනවා. කවුද දැන් මේක කරන්නේ? ඇත්තටම මේකනේ පත්තුමාරු ප්‍රමේත දේශපාලනඥයෝ. අනේ තියෙන කාල සීමාවෙදී ඔවුන් කරන්නේ ඔවුන්ගේ ප්‍රතිප දෙනුකට පමණම් ෆෝන් කරන ආරේට අවශ්‍ය මේ වාණිජ නීති නිහිර කරලා ඒකත් ඊට අවශ්‍ය දේවල් සිද්ධ පැහැදිලි නැහැ. මොනවා හරි හතපියවන. අර මිතුමක් වගේ ඔස්ට්‍රේලියාවට අපිට යවන්න බෑ කිනිෂ්පාද. අපිට ලංකාවේ තියෙන ත්‍රිනිෂ්පාදනය හොඳටම ඇති කලව කියලා දෙන්න තිබුණා තේරෙනවා. මේ ලංකාවටම අපේ විශ්වතාව පිළිගන්න. නමුත් අපි ඒක කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? සෑම දවසකම අපි කරනවා විදේශයෙන් එන කීවර්ගෙකම අපි මේ පරිහරණය කරනවා. මෙන්න මේවා තමයි වෙන්නේ. මේක ඇත්තටම ගාතියක් මේ යම් කිසි පාලනය උපත. ඒ නැත්නම් වගේ මේ සමුගි දෙහිවා කීප දෙනෙකුට පමණ මේ වාසිකන් සමුගි බලයට වෙන්නේ කියලා අපි කරන්නේ. ඉතින් අපිටම දැන් සම්මුති තව 6 ලක්ෂයකට දෙනවා කියන්නේ අපිට දුක්පත් වුණා කියන්නේ. මේක ඇත්තටම උත්තර තියන්න ඕනේ එකක් නෙමෙයි. ඇත්තටම ජාතිය හැමයි ලැබෙන්නේ. බොහොම ස්තුතියි. හොඳ කේමනක්. විශේෂයෙන්ම අපේ උත්සවශ්‍රීයෙන් දුප්පත්කම් වැඩි වුණයි කියලා සහනාධාරණය නේක නෙවෙයි කරන්න ඔබතුමා බොහොම හොඳ තැනකට ගෙනාවා. ඉතින් ඉතාම කෙටියෙන් ඔබේ අදහස සහ ගැටලු යොමු කරන්න පුළුවන්. ආර්ථිකය පිළිබඳව දැවැන්තයෙන් දෙපළක් ඉන්නේ. ආර්ථික විශේෂඥතාවය සහිත කීප දෙනෙක් ඉන්නේ අද මැදිරි. 0662236689 මේ 608609 අංකය වලින් එන්න පුළුවන්. රට ගොඩනැගීම සම්බන්ධවයි අද මාතෘකාව. මම කැමති වෛද්‍ය සුමිත් වන්නේ ආරච්චි මහත්මිය ළඟට යන්න. දැන් අපිට ප්‍රශ්නයක් එනවා. දැන් මෙතුමා කියන කතාව තමයි මේ ආනන ආර්ථිකයේ කිසියම් දුරකට ශ්‍රී ලංකාවේ බොහෝ දේවල් අකර්මණ්‍ය කළ ආර්ථික අවපාතයකට රට ගෙනියනවා කියන කතාවක් මෙතුමයි කතාවෙන් හෙළිදරව් වෙනවා. දැන් එසේ නොකර කොහොමද රටක ආහාර ඉල්ලුම අනිකුත් සේවා සහ භාණ්ඩ ඉල්ලුම ඉහළ යද්දි රට තුළ නිෂ්පාදනය කිරීමේ අවකාශයක් අඩු වෙද්දි අපිට සිද්ධ වෙනවා නේද ඒවා ලාභ තැනකින් තව තැනකට ගෙනල්ලා? දැන් අපි පැහැදිලිවම දන්නවා ඒක නේද කරන්න ඕනේ පාරිභෝගිකයන් වෙත ඒක සැපයීමට ආණ්ඩුවක් කියන්න ඕන නේද?
පාරිභෝගිකයා කියලා කියන්නේ ඔය කියන පාලකයත් එක්ක එක අයිති වෙන පුද්ගලයෝ මේ රටේ ජීවත් වෙන මිනිස්සුනේ. පාරිභෝගිකයා කියලා කියන්නේ යමක් තමට අවශ්‍ය දේ මිලදී ගන්න ඕනම නිෂ්පාදිකුත් එක්තරා විදිහට පාරිභෝගිකයනේ තවත් පැත්තෙන්. ඒතර මේ රටේ සියල්ලම පාරිභෝගිකයෝ පවණක් වෙලා නිෂ්පාදකයෝ නැති වුණා මොකද වෙන්නේ? සියල්ලම ආනයනය කරන්න වෙනවා. අපි මේ කියන්නේ මේ රට සිංගප්පූරුවක් නෙමෙයි, සිංගප්පූරුවට බොන වතුර ටිකත් එහෙම ගේන්නේ. ඒගොල්ලෝ සේවා ආර්ථිකයක් තියාගෙන ඒ සේවා ආර්ථිකයෙන් තමයි ඒගොල්ලෝ රට සංවර්ධනය කරලා තියෙන්නේ. ඒ සේවා ආර්ථිකයෙන් ඒගොල්ලෝ නිෂ්පාදන ආර්ථිකයටත් ගිහින් තියෙනවා. අපි කියන්නේ පරිභෝජනයට අවශ්‍ය කරන දේ නිෂ්පාදනය කරලා හැකි කරලා තිබිච්ච රටක් වශයෙන් අවම වශයෙන් ඒ ටිකෙන් පටන් ගන්න. එතකොට මේ කියන්නේ පෞගේ කාලේ සමානයි. දැන් ඔබතුමා කියන තර්කය හරිද? පෞගේ කාලේ ගණන් බැලීමක් කරනවා ලෝක බැංකුවේ ආයතන ශ්‍රී ලංකාවේ වීකලෝ එකක් හැදීම සඳහා යන නිෂ්පාදන පිරිවේ සාපේක්ෂව ගණන් බලනවා කුකුල් මස් කිලෝයක් හැදීම සඳහා යන නිෂ්පාදන පිරිවේ. ඒතකොට දැන් ලෝකේ කල්පනා දැන් ආර්ථික විශේෂඥයන් හිතනවා දැන් මේ මීට වඩා නිෂ්පාදන පිරිවේ සහ පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි දෙයකට රට මාරු යුතුයි කියලා. දැන් දිගින් දිගටම පාඩු ලබනවා කියන ගොවිතැන. ඔය කතාව තමයි කියන්නේ. ඔය කතාවට අනුව කොස් ලාභණං අපිට වැඩිය කොස් අපි දෝ කොස් ගෙඩිය රුපියල් 100යි කියලා කොස් ගෙඩිය රුපියල් 50ට දෙන්න තියනවා කියලා ඉන්දියාවත් ඔය කියන තීරයට ඉන්දියාවෙන් කොස් ගේන්න ඕන. හරිද? දැන් ලුණු වලට එහෙම වෙලා තියෙන්නේ. ලුණු. එහෙම නෙමෙයි මහත්මයා මේක මහ මේ 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 හිනහ වෙන මේ මේ කියන්නේ අර නොකියන තැන් වලින් හිනහ වෙන්න ඕන තියරිස් මේවා. මේ රටේ බත බුලතෙන් සරු කෙරුවයි කියලා වචනෙන් කිව්වේ මිනිස්සුන්ට තුන් වේල කන්න බත සරු කරගන්න බතට වෙලාකට කීයද කියලා නෙමෙයි හෙව්වේ අපේ මිනිස්සු. තුන් වේලට බත් කන්න බත සරි කරන්න ජනතාවට රටේ පාලකයෝ කොහොමද කරන්නේ කියලා වැව්වමුළු බැන්දේ සියලු දේවල් කෙරුවේ රජවරු ඉන්න කාලේ ඒකයි. ඉතින් අපේ මිනිස්සුත් හදපු වී කුරිනිය කීයද කියලා වී මේ මේ බෙරේ කීයද ගියේ කියලා බැලුවේ නැහැ. පවුලේ කීයද ඉන්නේ, ගමේ කීයද ඉන්නේ, ඒ කට්ටියට කන්න ඕන ප්‍රමාණය හැදුවා. රටේ කොච්චරද ඉන්න ඕනේ කියලා ඒකින්ද රටට කන්න දෙන්න ඕන ප්‍රමාණය හදන්න ක්‍රමවේද හැදුවා මේ රටේ හිටපු පාලකයෝ රජවරු. හැබැයි අද පාලකයෝ ඒ දේ කරන්න නැහැ කියන එක අපි කියන්නේ. සුමිත් මහත්මයා දැන් ඔබතුමා එක මම දැන් මෙතනදී දැන් අපි සමාවෙන්න මම ඇමතුමකට ගිහිල්ලා ඔබතුමා ළඟට එන්නම්. බින්ද අපි කොස්කෝට ට්‍රයි යන්නේ අයිබෝන්. අයිබෝන් මේ කැමති නම දැනගන්න. මම කසුන් සදාගාන කොස්කෝඩි. ඔව් කතා කරමු. මේ ප්‍රධානම දැන් රටේ ආර්ථිකයට ප්‍රධානම බලපාන්නේ රටේ දේශපාලනය. ඔව්. රටේ දේශපාලනය ගත්තම අනිවාර්යයෙන්ම දැන් අපේ රට ගත්තම ආණ්ඩුව තමයි ප්‍රධාන. ප්‍රධානම දැන් ආණ්ඩුවේ ප්‍රධානියම් වෙනකොට ප්‍රධානී තන්ත්‍ර තියෙනවා ජනාධිපති අගමැති කතානායකගේ ඒ ඒ අයගේ ගත ප්‍රතිපත්ති මත තමයි කොහොමත් රට තීරණය වෙන්නේ. ඒ තීරණය වෙනකොට ආර්ථික ප්‍රතිපත්ති තමයි වැදගත් වෙන්නේ. දැන් අපි දැන් ආර්ථිකය ගැන මේ වගේ වැඩමුළු කියලා කොච්චර කතා කරත් කොච්චර කිව්වත් ඒගොල්ලෝගේ මේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න අමාරුයි. ඒක තමයි මගේ මතය. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ මතයට අපි ඉදිරිපත් කරන්න ඉඩ දෙනවා. ඔබේ මතය ඔබේ අදහසට ජනතා වේදිකාවක් හැටියට අපි නින්නාද විවර කරලා තිනවා. මේ විවිධ මත විවිධ අදහස් එක්ක හැප්පෙනකොට තමයි අපිට හෙට දවසේ හොඳ අදහසක් දෘෂ්ටියක් හැදෙන්නේ. ඒ ගැන අපි මතක් කරන සියලු පක්ෂවලට පාටවලට ભેදකින් තොරව අපි ජනතාවට ඉඩ කඩ දීලා තිනවා. 066යි 22836689 මෙදිරේ කාර්ය බහුලයි. චන්දසිරි මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ රඹුක්කණෙන් ඔබ අපිට කතා කරන්නේ අයිබෝන්. අයිබෝන්. ඔව් කතා කරමු. මේ මම මේ කියන්නේ මේ දැන් ඔය ආදිසිරි මහත්මයා වගේ මිනිස්සු මේ අපේ රටට ඉතාම අත්‍යවශ්‍යයි. හ්ම් හ්ම්. හරි. ඔව්. දැන් මේ මේ දේශීය නිෂ්පාදනය ගැන මේ මහත්මයා නිතරම කතා කරන්නේ. හා. දැන් මේ දේශීය නිෂ්පාදනය ගැන දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ හයිලෙන් බලන්න හයිලෙන් නිෂ්පාදන රටට අවශ්‍ය තරම් නිෂ්පාදනය කරන්න බෑනේ මේ ඔය. ඔව්. අපි ඒක තියෙනවා සැපෙවෙම නැති වෙලා තියෙන්නේ. අපි සමහර දැන් ඔය ඒ වාගේ වුණා හොඳට මේ දිලිමත් කරලා මේ පහසුකම් දීලා එහෙම කරා නම් ඔය පිටරටින් ගේන්න අවශ්‍ය නැහැ පිටකෙලි. ඔව් ඔව් ඔව්. ඔව් බොහොම ඒ ඉතින් මේ ආදිසිල් මහත්තයා බලන්න ඒ වාගේ දේශීය නිෂ්පාදන ගැන හරිම මම
අපි එයාගේ සාකච්ඡා අහලා තියෙනවා. ඕවාගේ මේ මේ මහත්තුන්ට ඉඩ දීලා හොඳට අවස්ථාව දීලා රට ගොඩනගන්න මේ අපේ මේ මෝඩ රැළ අවස්ථාව දෙන්නේ නැහැ. ලොකු තරගයක් තියෙන බොහොම ස්තුතියි කතා කළාට. 0662286689 ඔබේ අදහස විශේෂයෙන්ම රටගොඩ හදන්නේ කොහොමද, රට ගොඩනගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධව ඔබට දේශපාලනික කෝණයකින් ඔබට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. එතෙක් අපි සංවාදයේ දෙහට යොමු වෙන කැමති වෛද්‍ය සුමිත් වන්නච්ච මහත්මයා ඔබ ළඟයි මා රජ සිටියේ. දැන් ඔබතුමන්ට එක කෙන කතාවක්. දැන් රටක අපි පැහැදිලිවම දන්නවා ඉතිහාසය හරි ලස්සනයි. දැන් අපි මිනිස්සු සබාධමේ ආර්ථිකයකින් ආපහු මිනිස්සු ස්වයංපෝෂිත ආර්ථිකයට ගිහිල්ලා ආපහු මිනිස්සු වෙන වෙළඳපොළ ආර්ථිකයට දැන් ඉන්නේ. ධනවාදයේ තවත් එක්තරා අවධියක අපි ඉන්නේ. දැන් මේ මේ අවධිය තුළ වෙළඳපොළ ආර්ථිකය ප්‍රබලයි. දැන් මේ ආර්ථික හැසිරීම ඇතුලේ අපිට මේ ඉතිහාස කතාවක් ආයෙ මෙතන රෝපණය කරන්න පුළුවන්ද? ඇත්තටම ඉතිහාස කතාවක් මම කිව්වේ එහෙම හිටපු ජාතියකට වෙලා තියෙන දේ ගැන කියන්නේ. නමුත් දැන් මේ වෙළඳපොළ කියන එක නෙමෙයි. වෙළඳපොළ බලහත්කාරයක්. ගෝලීය වෙළඳපොළ බලහත්කාරයක්. ගෝලීය වෙළඳපොළ බලහත්කාරය. දැන් මෙතුමා කිව්වා ඉස්සෙල්ලා අර උදාහරණයේද කිව්වා අර මේ 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 පිටරට යුද්ධ වෙලාවේදී වෙනත් නායකයෝ ඇවිල්ලා අත කරකෝලා මේ 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 වැඩ කරන්න නැතුව මේ වෙලාවේ ඒ තීන්දුව ගත්ත දෙක හරි කියලා. හැබැයි ඒ තීන්දු ගත්ත වගේම නායකයෝ වෙනත් වල්බුරු වැඩත් කරපුවා තියෙනවා. අපි කියන්නේ වෙළඳපොළ ආර්ථිකය තුළ. දැන් මේ වෙළඳපොළ ආර්ථිකය තුළ අද මොකද චීනය කරන්නේ? අද චීනය 125ක බද්දක් දාලා තියෙනවා. ඩොලර් බිලියන 5000ක බාණ්ඩ චීනයෙන් ඉතින් ආනයනය කරනේවට. ඒකට එකට එක චීනය කරනවා ඩොලර් බිලියන 25ක ප්‍රමාණයකට. ඒගොල්ලොත් 125ක මේ ආනයනික බද්දක් දාන්නේ. ඇයි එහෙම දාන්නේ? මේ වෙළඳ තරගේ ඒගොල්ලෝ තියෙනද? අපි පොඩි අය තමයි. හැබැයි අපිට කණ්ඩ නැති කරලා අපේ ඒකටත් අපිට අත ගහන්න එකට බෑනේ. අපේ මිනිස්සු පාන් කන්නේ නැත්තම් දේශපාලනඥයෝ මොන තීන්දුවක් නම් පාන් කම්පැනි දැම්මත් පිටි කම්පැනි දැම්මත් වැඩක් නැහැ. දේශපාලනඥයෝ ඒ ජනතාවගේ පැත්තෙන්, දේශපාලනඥයන් පැත්තෙන් දේශපාලනයෝ දැන් පහුගිය කාලේ වී නිෂ්පාදනයේ අතිරික්තයක් කියලා වගා කරන කුමරු ප්‍රමාණය අඩු කරලා වගා වතුර දෙන ප්‍රමාණය අඩු කරලා වැව් වලට තිබිච්ච වතුර ටික ඉලෙක්ට්‍රිසිටි වලට විතරක් භාවිතා කරලා මුද්‍ර ගලා යන්න ඇරලා එහෙම වැඩ කෙරුවා. හැබැයි මේ රටේ තුන් වේල මිනිස්සුන කණ්ඩ ඕන. මේ වස කෑම මේ ලෙඩ හදන කෑම ගෙනල්ලා ආනයනය කරලා වෙලා මේ සියලු දේවල් වලට අපි පිටරටින් යමක් ගේනවා නම්, මෙතුමා කිව්වා වගේ සියඹලා ගේනවා නම් සියඹල වලට ඩොලර් වලනේ දෙන්න ඕනේ. ඩොලර් කොහෙන් අර හොයන්න එපා. අපි කවුරුවත් මේකෙන් මුකුත් කරලා නෙමෙයි මේ ඔය තේපොල් රබරුයි මේ මේ ඇඟලුම් කර්මාන්තයෙන් තියෙන පොඩ්ඩකුයි මේ ඉතාමත් සුළු සුළු පොඩි දෙයක් ආනයන අපනයනය කරන දෙයයි සහ මේ මේ විශේෂයෙන්ම අපේ මේ 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 අපේ අම්මලා අක්කලා මේ මේ මද පෙරදී ගිහිල්ලා හොයන සල්ලි වලින් තමයි මේ මේ ඔක්කොම කරන්නේ. එහෙම නැතුව මේ කවුරුත් දැන් මෙතුමලා වගේ අය ඩොලර් හොයනවා, විදේශ ආදායම ගේනවා. ඒ වගේ මෙතුමලා ඉම්පෝට් සබ්ස්ටිටියුට් ඒ කියන්නේ ආනයනය කරන දේවල් නවත්වීම සඳහා නිෂ්පාදනය කරලා මේ මේ ඩොලර් ඉතිරි කරනවා. ඒ ඩොලර් ඉතිරි කිරීම සහ ඩොලර් ගෙනීම සම්බන්ධ ඩොලර් ඉපයීම කියලා දෙකම කරනවා. අපි කරන්න ඕනේ ඩොලර් ඉතිරි කිරීම, එහෙම නැත්නම් විදේශ විනිමය ඉතිරි කිරීම සහ විදේශ විනිමය හම්බ කිරීම. හැබැයි විදේශ විනිමය හම්බ කරන්නේ නැතුව විදේශ විනිමය වියදම් කරනවා නම් ණය වෙවි. අපිට ආර්ථිකයක් එහෙත් තියෙන්නේ. දැන් අපේ අපේ සමහර සහල් මෙරටට ගෙන්නපු අවස්ථාවලද මේ ශ්‍රී ලංකාවේ සහල් හිගයක් ඇති වුණා. දැන් තාම දැන් දැන් සමහරවිට දැන් ඔබතුමා කියන හැටියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතන අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැන් ලංකාවේ නිෂ්පාදනය සඳහා සත්ව නිෂ්පාදන මේ 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 වගේ ආයතන රාණ්ඩුවේ පඩි ලැබීමෙන් ජාතික ධනය වැය කරමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි. ඒත් ශක්ති ප්‍රමාණයෙන් දේශීය නිෂ්පාදනයේ ජාතික නිෂ්පාදනයට දායක වෙනවා. දැන් ඒව අහෝසි කරන්න බෑනේ අපිට. නෑ නෑ ඒව අහෝසි කරන්න කියලා නේ ඒව ශක්තිමත් කරන්න කියලා කියන්නේ. ඔය ශක්ති ඒ දැන් ඔබතුමා කියන කතාව දැන් ශක්තිමත් නෑ කියන ප්‍රමාණය. ඔව් ශක්තිමත් නෑ. එහෙම ශක්තිමත් නම් දැන් උදාහරණයක් කළා සත්ව නිෂ්පාදන දේවාතුමේන්තු ඔබතුමා උදාහරණයට ගත්ත නිසා සහ මා පශු වෛද්‍යවරයෙක් මං රජයේ පශු වෛද්‍යවරයෙක් නොවුනට දැන් පහුගිය කාලේ මේ රටට හරක් ආනයනය කෙරුවා. මේ හරකුත් එක්ක ආව ලෙඩ රෝග. ඔය කියන පශු වෛද්‍යවරු ඔය කියන අදටත් මේ මේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසානයේ දැක්ව එළියට දැම්මන. අද වෙනකොට සූකර
ගොවිපොළවල් වල සත්තු දහස් ගණන් මැරීගෙන යනවා. මේවා හොයන්න ක්‍රමවේද නැහැ. මේවා රටෙන් වසන් කරගෙන ඉන්න. එහෙම දෙපාර්තමේන්තු තියෙනවනේ එහෙම බෑ. යම් කිසි ලෙඩ රෝගයක් හැදිලා ඌරු ගොවිවලක සත්තු 4-500ක් මැරුණොත් ඒ ගොවියා ඉවරයි. ඒතර ඒ ගොවියා දිහා බලන්න ඕනේ, ගොවියාට හොයලා බලන්න ඕනේ මොකද්ද ලෙඩ රෝගය කියලා. එහෙම අද වෙලා තියෙන සියලු දෙනා මේක අතහැරලා දාලා තියෙන්නේ. සියලු දෙනා අතහැරලා දාලා තියෙනවා. අර ගොවි මහත්තයෙක් කිව්වා, අර ඉස්සලා කිව්වා නිකන් ඉන්නේ මුන් එල්ලන්න ඕනයි කියලා කිව්වනේ නිලධාරියුන්. සමාවෙන්නේ වචනේ. හැබැයි ඒතුමා කිව්ව වචනේ මුන් එල්ලන්න ඕනයි කියලා කිව්වා. ඇත්තනේ පඩි කනවා. දන්නේ නැහැ. අර එදා කාගම හාමුදුරුව මං අහගෙන බණක කියනවා, කුපනිස ඉන්නවලු, කුපනිසක ගෙදරට ගියාම මඤ්ඤොක්ක හිටවනවලු කුපනිස. අර උඩ පැත්ත යටට හිටවලා. ඉතින් උන්වහන්සේ කිව්වලු, යකෝ මේ උඹ කුපනිසය නේද මේ යකෝ ඕකේ අනිත් පැත්තට හිටවපන් ගලවලා කියලා උන්වහන්සේ හොඳ කතාවද කියලා මම මේ කිව්වේ උන්වහන්සේ කියලා. මේ නිලධාරී කියන අය නිකම් පඩි කන කට්ටියකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ල කිනු වෙලා තියෙන මේ සියල්ල හදන සමාජය හදන්න ඕන, නිලධාරීන් හදන්න ඕන, දේශපාලන රාජ්‍ය හදන්න ඕන. එහෙම නැත්නම් අර මේ අර කියලා තියෙන එක්කෙනෙක් අර මේ පහලක හදන්න බැරුණ අලුතෙන් ජනතාවක් හදන්න ඕන කියලා. ඒක නිසා මේ සියල්ල හදන්න වෙලා තියෙන්නේ, මේ සියල්ලගේ මනස හදන්න වෙලා තියෙන්නේ. දැන් කොහොමනත් ඔබ තුමා දැඩි චෝදනා කරන රජයේ රාජ්‍ය සේවයේ සහනිකුත් ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට. හැබැයි අපි තව මතක කරවිලා අපේ පැත්තෙන් අපි කියනවා, මේ අතරතුර බොහොම ජාතික හැඟීමෙන් මේ රටට දැයට තමන්ගේ උපම්බිමට කෙසේම් වූ සේවාවක් කරන්න ඕන කියලා ප්‍රමාණයට වඩා වැඩ කරන අයත් අතල සකින්න පුළුවන්, නිවැරදිව වැඩ කරන අයත් අතල සකින්න පුළුවන්. ඒ අය පිළිබඳව එයාගේ ඒ අය අපිව බලනවා වෙන්න පුළුවන්, අපිව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඒ අයගේ සිත් වලට මේක අදාළ නැහැ. ඒ සිත් තලන්න අපි කැමති නෑ. මොකද රටට තවදුරටත් මිනිසුන් අවශ්‍ය වී තිබෙන නිසා අපි කැමති. අරිසිලි මහත්මයා, දැන් මේකේ කතාවත් එක්ක දැන් අපිට සිද්ධ වෙනවා සුදේශීය ආර්ථිකයක් කියන කතාවට එන්න. දැන් අපිට ඔබතුමා ඍජුව කියන්නේ ඇයි අපි රටෙන් ගෙනලා කන්න දෙන්නේ මේ මිනිසුන්ට කියලා. අපි ආහාර කියන්නේ මූලික අවශ්‍යතාවයක් ලෙස සැලකුවොත් ඔබතුමා හිතන හැටියට මේ රටේ ආහාර අවශ්‍යතාවේ ස්වයංපෝෂණය වීමට අපිට ප්‍රමාණවත් සාධක සම්පත් තියෙනවද අපි සතුව? එකක කරන්න පුළුවන්ද අපිට? කොයි කාලෙකින් කරන්න පුළුවන්? මම හිතන්නේ මේ අහගෙන ඉන්න සියලු දෙනාටම දැනගන්න මම කියන්නේ, අපි ජනවාරි මාසයේ අලබහින වැල් වර්ග තියෙනවා. කුකුළල, නිල, දන්දෙල ඕන ජාතියක 100 වර්ගයක් විතර අල වර්ග තියෙනවා. වීටික තියෙන මේ කුරක්කන් වල ඉඳලා මේ අපි රට කන්න කාපු කුරක්කන් වල සියලුම දේම වැවෙනවා. අපි දැන් අර කොළඹ තියෙන අධිවේග මාර්ග බාතරට යන පාර දිගේ වල 90% කුඹුරු වගා කරලා නැහැ. ඉතින් ඇයි කුඹුරු වගා කරලා නැත්තේ? එහෙනම් ඇයි ඉරිගේෂන් කැනල් ටික හදලා නැහැ? ඒවා වගා කරලා නැහැ. ඒවා වගා කරන්න මේ මොකද ලාබෙට පාංගඩිය පොල්ගඩිය පහුගිය කාලේ ගියා රුපියල් 125ට. හැබැයි පාංගඩිය එතනමනේ අඩුුනෙත් නෑ වැඩිුනෙත් නෑනේ. ඕක අපේ කලින් හිටපු ජනාධිපතිනි ආවනම් ආපෝ රජයට ඔය පංගඩිය 3.50ක් දෙනවා. ඒ පංගඩිය 3.50ට දෙන කාලෙත් ලෝකේ පංගඩිය ඩොලර් 3.5යි. ලෝක ඕනෑම රටක. අපේ රටේ විතරයි මේ අපරාධය අපේ කටේ ඔබලා තිනව පංගඩියක්. මේ අපරාධයෙන් අපි ගන්න රටේ ජනතාවෙන් මම ඉල්ලා හිටින්නේ කන්න ඕනනම් කන්න සුළු ප්‍රමාණයක්. මම පුද්ගලිකව අපි ජපානයෙන් විද්වතුන්ගෙන ඇල්ලා අපේ රටේ අපි හාල් පිටුවලින් පාන් හදලා දීලා තියෙනවා. මේ රටේ හිටපු කෘෂිකර්ම මැදින් මම ගෙනුණා දීලා අයිස් පෙට්ටිය දාලා තියලා තියෙනවා. හැබැයි ඒ කිසි කෙනෙකුට උනන්දුවක් නැහැ මේ පාන්ගෙඩි. මොකද හැමෝම කියන්නේ පාන්ගෙඩිය මිල වැඩි කෙරුවොතින් දුප්පතාගේ බඩට අස්වල් දෙය කෙරුවා කියලා තමයි කියන්නේ. දැන් මට මේ රහස කියන්න දැන් ඔබතුමාලා මේ ඉහළ ශ්‍රේෂ්ත්‍රයේ දැන් මේ සමාවෙන්න මම ප්‍රශ්නෙට කලින් ඇමතුමකට යන්න කැමතියි. කෙනෙක් ඉන්නවා ලියනගේ මහත්මයා, ඔහු මීයෙන් ඔබ අපට කතා කරන්නේ. අයිබෝන්. අයිබෝන්ද? ඔව්, ලියනගේ මහත්මයා. ඔව්, දැන් මට මේ අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. මම කිසියම් කාලයක මේ බිත්තර නිෂ්පාදනයේ යෙදিলা හිටියා. ඔව්. එතකොට ඒ කාලේ මේ බිත්තර බිල ගොඩාක් අඩු වෙලා කුකුල් කෑම ගණන් වැඩි වෙච්ච අවස්ථාවේ නිෂ්පාදකයෝ වශයෙන් අපි ගිහිල්ලා ඊට අදාළ ඇමතිතුමාව හම්බ වුණා. හා හා. එතකොට ඒ ඇමතිතුමා අපිට කියපු දේ තමයි
පාරිභෝගිකය ගොඩාක් ඉන්නවා, නිෂ්පාදකයන්ට වැඩි අපිට බලන්න සිද්ධ වෙන්න පාරිභෝගිකය ගැන කියලා. එතකොට දැන් අපි කතා කරලා මම ආපහු ඇහුවා, කොයි ලෝකෙද පාරිභෝගිකය අඩු වෙලා නිෂ්පාදකය වැඩි වෙලා තියෙන්නේ? ඇත්තටම න්‍යායක් වශයෙන් ගත්තොත් නිෂ්පාදකය අඩුයි පාරිභෝගිකය වැඩි, ඒක වෙනස් කරන්න බෑ. නම් නිෂ්පාදකය හිටියොත් විතරයි කිසියම් දෙයක් නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදකයන්ට අත හිත දීමට මෙයාල බැඳලා ඉන්නවා. මට තා චූටි දෙයක් එකතු කරන්න කැමති. දැන් අපේ රට ලූණු අල අපිට නිෂ්පාදනය කරන්න පුළුවන්. හොඳ දේශගුණයක් තියෙනවා, කරන්න පුළුවන් මනුස්සය ඉන්නවා. නමුත් එහෙම කරපුහම මේ අදාළ ඇමතිතුමාට කවදාකවත් එයාලගෙන් ගන්න බෑ කොමිස් එකක්. නමුත් අල නැවක් හරි රට ලූණු නැවක් හරි රටින් ආවොත් නැවටම කොමිස් එක ආදලා එතනින්ම ගනුදෙනු බේර ගන්න පුළුවන්. මම කියන්නේ මේ 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 නිෂ්පාදනය අඩු වෙන්න හේතු ගොඩාක් තියෙනවා. මේකත් එකක්. ඒ කියන්නේ මේකත් එකතු කරගෙන මේ ගැන සාකච්ඡා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. බොහොම හොඳයි, බොහොම සූතේ හොඳ යෝජනාවක්. අපේ කැමැති සමස්ත නිෂ්පාදකයන් නිෂ්පාදන ක්‍රියාදාමයක් තියෙන්නේ. ඒ රටකට හරි වටෙනවා. රටක ආර්ථිකයේ කශේරුකාව බවට පත් වෙන්නේ එය. ඉගෙන සැලකිලිමත් වෙන අපි යනවා තවත් ඇමතුමකට. කෑගල්ලට යන්නේ නාරද අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අයිබෝන් ඔබට. අයිබෝන් තමයි මාත්‍යා. ඔව් අයිබෝන්. මට මේ වෙලාවේ විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔව්. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඥාතිති මාත්‍යා වගේ රටට ආදේශ කරන මිනිස්සුන්ට මේ වැඩසටහනට ගෙන්නවන එකට. ස්තුතියි. මම මේ ළඟදී අවුරුද්දට කලින් අවුරුදු පරිවිඩයක් පටිගත කරගන්න දැන්නත් මගේ ඉදරට ගියා. එතකොට මට ඇත්තටම මෙතුම ගැන පුදුම ආදරයක් හැදුණා. මොකද මම යනකොට එතුමගේ ගෙදර වත්තේ හැමදෙනම වෙලෝලි මොදක් තියෙනවා. එතුමා උඩේට කැඳ හදන්නේ එතුමගේම වත්තේ වදා කරපු කොටුමල නිරාගම. අපි දැකලා තියෙනවා මහා දේශන කරන මහා කොම්පෝරි කතා කරන හැබැයි යනකොට මුස්සීදීකෙන් කෑම ටිකක් ගෙදරමෙන් එන මිනිස්සු. හැබැයි මේ ඇත්තටම මේ පායිකු ජීවත් වෙනවා. ඉතාම නාගරික පරිසරයක ඉඳලා මෙහෙම කරන මේ වගේ අවංක මිනිස්සු ඒ රටක අපි තවදුරටත් එලි කරන්න ඕනේ. මට හිතෙන්නේ අපි තවදුරටත් මේ මිනිස්සුම මෙන්න පැත්තක දීලා දෙන එක අපරාධයක්. මේ එකකින් ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ වගේම මේ අරිසිලි මාත්‍යාට මට පුංචි ෆැමිලි ලක්ෂ වෙනවා. මොකද මේ ඔබතුමාලා මේ මාධ්‍ය හරහා ගොඩක් ජනප්‍රිය කරනවා මේ පැල්ලත්ත කිරි. හැබැයි අපිට දැන් මම ඉන්නේ කෑගල්ලි පරිසරයේ මේ කිරි පිටි ගන්න හරි අඩුයි මේ. බටර් වර්ග වෙන දේවල් නම් මිලදී ගන්න පුළුවන්. නමුත් කිරි පිටි වල පොඩි හිජියක් තියෙනවා. මොකද මේ මේ පළාතුර මිසුගේ දැන් ලොකු ප්‍රබෝධයක් ඇතිලා තියෙනවා මේ දේශීය කිරි වර්ග වලට. බොහොම ස්තුතියි ඔබට අපේ ඒ ප්‍රශ්නයත් එක්කම අපිට විරාමිකුත් වෙනවා කතා බහ කරගන්න. මේ අපි කැමති නින්නන්ද සජීවී සංවාදයේ තුලින් විරාමිකට යන්න. විශේෂයෙන් රට හදීම රට ගොඩනැගීම සම්බන්ධව අපි කතා බහ වෙන්නේ ඔබ වගේම රටේ සුවහසක් ජනයා අවදියෙන් ඉන්නවා මේ වෙලාවේ. අපි හුදු සංවාදයක්ම නෙවෙයි, හුදු දේශපාලන කතා සහ දේශපාලන කෝන්තර නෙවෙයි අපි මේ පිරිමහන්නේ. ජනතාවට ඉටු කරගන්න බැරි වෙච්ච රට, හදන්න බැරි වෙච්ච රට යලි හදන්න දැක්මක්, දෘෂ්ටියක්, සංවාදයක් සහ ක්‍රියාකාරීත්වයක් මහ පොළොව තුල ගොඩනගන්නයි අපේ වෑයම. රැඳී සිටින්න අපි විරාමයකට ගිහිල්ලා එනකම්. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. මෙම වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය. පිටරට භාණ්ඩයක් මිලදී ගන්නකොට මට හිතෙන්නේ අපරාධ නේද අපේ සල්ලි පිටරට යවන්නේ කියලා. ඒ නිසයි මම අපේ රටේ දේවල් මිලදී ගන්න හැම විටම උත්සාහ කරන්නේ. මේ සලකුණ තියෙන්නේ සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදන වල බව මම දන්නවා. උසස් ප්‍රමිතියකින් යුත් සැබෑ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සූර්යසිංහ සලකුණ මකින් හඳුනා ගන්න ගන්න අපේ දේ. සෞඛ්‍ය ආරක්ෂාව සහතික කළ සුන්දරත්වය. Nature Secrets. අලුත්ම විලාසිතා සමගින් අලුත් විදියට හැදෙන්න ළඟම තියෙන DSI InStyle ප්‍රදර්ශනාගාරයට ඔබත් එන්නකෝ. DSI InStyle එන්නකෝ. සතුටු වෙන්නකෝ. සියයට සියයක්ම නැවුම් එළකිරි වලින් නිපදවන තැල්වත් අයිස්ක්‍රීම් සිත් පුබුදන රස රිද්මය.